ta ceව ස්‍රගcanන්තු දවතාsදම් mangනිරjaස suntu sagගමොකද දම්ම සවනkala අ ප දම්ම සවනkala පta දම්ම සවන කාලු අයංගදන්තා. නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සබ්බි දම්මානත්තාතිී යදා පන්ඥාය පස්සති. බිද තීදුකේස මක්ගෝ විසුදදයා සම්මා සම්බුද සරණයි පින්නත් හැමදිනාටම අද දවසේත් නිවන් මග විමසුම ධර්මදේශනාමාලාවේ තවත්ෙක් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට සූදානාම් වෙලා ඉන්න පිනන්තය හැමදනාවරින් අපි හැමදාමත් කියන්නේ සියලු දුක්හටගන්නේ අපිට දරාගණ්ඩමාරු රිදන ැ ැවෙන පිච්චෙන දු ඔක්කුම හටගන්නේ සිතේ මේ සිතේ හටගන්නාවූ දුක් අපි මේ කතා කර නිමානසික දුක් ගැන යම් තැනක යමක් වෙනවනං එකට හේතු වෙන්නත් එතන වෙන්නට ඕනෑඉති එහෙමනම් සිතේම තියන ස්වභාවයක් ඉන්දයි දුක්හටගන්නේ අන්න ඒ ස්වභාවය නැති කරන්නටයි සිතටම ප්‍රතිකාර යුතේ තුවාලයක් ැදුනම් තුවාලයටට හෙද අන්ඩුන ගේ සිතට ප්‍රතිකාර කරන්න ෝනෑ දුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්න්නේෙත් ඔක්කොම දුකොල්ට හේතුව තන්හාාව කියලා කායි දුකොල්ට හේතුවවෙන්නේෙ තන්න්නාව අපි තේරුම් කළලදිලතින ඒතමයි හේතුවක් යම් කිසි පලයක් නිර්මාණය ක රද්දිි ක්‍රම දෙක්කටයි ඒ වඩ පුළුවන් කාලයක්ත් එක්ක බැලිුවොත්හෙම එකක් තමයි හේතුවයි පලයයි එකම විලාවක තියෙන් ඩෝනය උදාහරණයක් කිවොත් දේදුන්න වගේ අවයි වෙස්සයි තියෙනවනක් ඒ විලාම දේදුන්න හටගන්නවා එක හරි නැතිවුණු දේදුන ැතිවෙන ඒ එක හේතු පල දෙකම එකම අවස්ථාවක තියෙනවා තවත් දේවල් තියෙනවා ලෝකයේ කාලයක්ත් එක්ක හේතු වෙන්න කොහමති කියල බලපුහම අත හේතු හතු වෙලා වර්තමාන පලයක් නිර්මාණයෙන්න්න පුළුවන් ගහ ගඩියක් හැදනව කියන්නේ තඒවගේ එකක් වපුරපු දේරස්සන්න හැදනවා කියන එකක් හිතත්තේ වගේ මයි සමහර දේවල් ඇතිවඩ ඒමොහොතේම තියෙන්ට ඕන තන්හාාව කියන එක ඒම ොහොතේම තියෙනවන ඒ මොතේ තියෙනවා විර ඒ හොත දුක්තියන්නේ අතීත තන්හාාවට වර්තමාන් දුක් ඇතිවෙන්න නැහැ හැබයි අතීත තහාාව හේතුවෙලා අපිට මේ සරීර හැදලතියෙනවා ගියවාරයේ අපි මරණයට පත්වෙන වෙලාවේ රූප සබ් ගන්දරස ස්පර්ශ ධම්ම පිටිබඳව තියන තන්හාාව අඩුකරගන්්ඩ නැතිකරගන්නඩ බැරිවිවෙච්චහිද නැවත උපත්යක් හද හැදෙනවා. ඒ උත්පත්තිය හින්ද තමයි මේ දුක් සහිත හැමවෙලේම රිදෙන ස්වභාවය තියෙන නලියන දංගලන්න ස්වභාවේ තියෙන මවකුසේදී ද්‍රියන් පහළවෙච්ච දවසේ ඉඳලා අපිට දැනීම් තියෙනවා ඒහෙඳ මෞකුස ඉදඳලම අපි දංඟලනවා නලියනවා මේ නලියන්නේ දඟලන්න වෙන මොකක්ොත් නෙවයි එන දක්වේදනා නැතිකරග්ඩ මේ දැන් මෙහෙමඉඳගෙන ඉන්නකොට අපි අපිට දුක්වේදනාවක් ෙනවානඒ දුක්වේදනව නැතිකරගන්නඩ අපට හැරෙන්ඩෝන නියන් ඕන දඟලන් න හම කරලා කායික දුක්වේදනා නැතිකර ගනිමින් තමයි අපි මෞකුසේදී ආයතන සලාතන පච්චා පස්සු පස පච්චා වේදෙන එහමනක් ආයතන හලවෙච්ච දවසේ දල අපි නලියනවා දඟලනෝ. එහෙම ජීවිතයක් මේග වන්නේ හැම වෙලේම දුක්හැදෙන සරීරයක් එක්ක ජීවත්තෙන්ට වෙලා තියෙන්නේ අතීත තන්හාාව හිද අතත දන්හාාව කලකයන්නන්නේ එහෙමනම් කායික දු කොක්කොටුවම ප්‍රධාන හේතුවවෙන්නේ ගිය බවය ඉවරෙන වෙලා අපට තහාාව නැතිරගන්න බැරිවෙච්චක් ගැන නවෙවේ කතාව මේ වර්තමානය අපි මේදවස් වල කොහමද මේ තන්හාාව නැතිරගන්න කියලා ප්‍රබල කමටහනා ගැන කතා කරමින් ඉන්නේ දිනවල අනාත්ම සංඥාව පිළිබඳව ද්‍රියන් වොලති අනාත්ම ස්වභාවය ගැන කතා කරා දැන් දින කීපයක් අපි දීර්ග වසයෙන් කතා කරා ැ අද අපි මේකේ තව පොඩ්ඩක් ඔබට වෙනත් කාරණාවක්ග්‍යෙන අවධානයම කරණ ඩයි සුදානම් වෙන්නේ. වර්ණ රූපයක් නැතුව ඇහේ පෙනීමක් සියලු දේම තද්ද බල අන්දකාරයවක්වත් නොවන ඒකයන්නේ මේ වර්ණවසයෙන් රූපයක් නැත්තං නැත්තං සබ්ද රූප කිය ල අපි සඳහන් කරන සබ්ද නැත්තං ක ඇති වෙන ප්‍රෝජයක් නෑට බදේ නැත්නං ගධද නැත්තං ගන්ද ලෝකෙන් නැත්තං අපිට ආග්‍රහණය දැනීමක් නැහැ වර්ණවසයෙන් හැටපේන සියලුදේ නැත්තම් මේ ලෝකයේ ඇහැට පෙනීමක් නෑ එක එහෙමනම් එක පැත්තකින් ඒ වගේ තමයි ඇහක් නැත්තං කනක් නැත්තං නාසයක් දිවක් ශීරයක් නැත්තං ඊට අදාළ පෙෙනීමේ දැනීම ඇසීමේ දැනීම අග්‍රහණයේ දැනීම ඒව හැදින්නේ එහෙන ඒයි පහැදිලි ඉතාම් පැහැදිලි මේ කාරණ දෙකවන වෙනවා කියලා බාහිරයින්තියන රූපශබ්ද ගන්ධරස ස්පර්ශ සඥ්ඥා සංකාරකෙන දම්ම ඒවට කෙනා දම්ම කියලා එතකොට අභ්‍යන්ත්‍රව වේන්ති ඉන්දියන්නෝට කෙන රපශබ්ද ගන්දරස ර් අභ්‍යන්තර වශසින්ති ඉන්දියන්ෝටෙන ඇහැ කණනාසය දිවශරීරය මනස කියලා ඉතු මේවා මේ දෙකේ එකතුවකින් තමයි මේ දෙක හේතුවෙලා තමයි පීම දැනීම කියන විඤ්ඥානය ඇසීමේ දැනීම කියන විඤ්ඥානය ඒටන චක් විං්‍යා සතවිඥා ගන විඥ්‍යා ජි්‍ය ්‍යා කා ්‍යා මනව ්්‍යා ඒක පැදිලි ද. දැන් තියන්නේ අපි ඉගෙනගත්ත කාරණ දෙක මේකත් එක් සංසන්ධනය කළ බලන්න්න මේ ඒක යොදන්ඩ පුළුවන්ද කියලා නිර්මාණය කරපු කෙනෙක්. සහ නිර්මාණය කරන කෙනෙක් ඇහැගැන් අපි හොඳටිගෙනගත්ත නිර්මාණය කිරීම කවරුවත් අපේ ඇහැ නිර්මාණය කරෙත් නෑ අපි නිර්මාණය කරගත් ෙත් නෑ හැනම් කරන්නෙක් කරවන්නේෙක් හොයාගඩ බෑ ක්‍රියාවක් තියෙනවා වැඩේ වෙනවා හැබයි බාහිර වර්ණ රූපත් එහෙමයි එකන මේ යාලෝකය ආදිය අපි නිර්මාණය කරේ නෑ නිර්මාණය කරන කෙනෙක් නෑ ඒකට කමක් නෑ වැඩේ වෙනවා ඒ ක්‍රියාව තියනවා ප්‍රශ්නතියනක නෙවෙේ අපි දැන් දවස් ානක් අධ්‍යනය කරා ඒ අධ්‍යයනයත් එක් අපිට වැටහිච්ච දේ තමයි ඇහැ කියන එක වෙනස්කං සිද්ධ වෙනවා කිය කියන්නේ ඔතන අපි මතක් කරා මස් මස් ඇහැනවෙයි කියන්නේ මස්වලින් සැදිිතේ ඇැනෙවේ චක්කු ප්‍රසාදය කියලා කියන පැනීමේ දැනීම ඇති වෙන රූප කලාප වගේත්ති න අන්නේ රූප කලාපටගරන චක්කාායතනය කියලා කියන ඇතන් චක්කු ප්‍රදය කියලා කියනවා ඒක තමයි භාවිතාව වෙන්න පෙනීමේ දැනීම ඇතිවෙඩ අපේ මේ කලු ඉග්‍රිය හරි සුදුහින්දියාවරි අල්ලබවා අපට දැනවා ඒ කාය ප්‍රසාදය කියලායි ධර්මය සඳහන් වෙන්නේ එතකොට මෙ මේ බාහිර රූපයත් ඇහැත් ගැන අපි හොඳට විමසවා මේවා වෙනස් වෙනවා. නිබන්ධව වෙනස්වීම ලට භාජනය වෙනවා විතරක් නෙවෙයි මේවාගේ නිර්මාණය මර්ගේ මට අයිතික් නෑ මට මෙන්න මේගේ වඩෝන මේගේ වඩෝුන කර බෑ ඒ කැනෙ ස්භාවය එතකොට අපේ ස්වභාවය ගැන කතා කරා ඒවගේම ක්‍රියාකාරිත්වය ගැනත් එහෙමයි. ස්වභාව ගැ මිනි කරපා මම හදාගත්තය වනෙවෙයි වෙන කෙනෙක් හදපේවත් නෙව ඒ හැදුන ඒවා ඒව හැදෙන්නේ සහ ඒවා ඒවා පිළිබඳ තීරකයා මම නෙවෙයි ඒ තීරකයා මනෙවෙ ඇතිරකයා මනෙවේ කියලාකයන්නේ මට ඕන විරණෙවෙේ ඒවා වෙන්නේ හදරව වෙනස්සෙනවා විතරක් නෙව වෙනස්සෙන් ට ඕන විදිරනෙවෙේ.තු මට ඕන විදිහයට ඒවා වෙනස් කර ගන්්ඩ පුළුවන්ක මක්නෑ එක සවබභාවධර්මී නීතියක් තියෙනවා අන්නේ නීතියටට අනුකූලෝ මේ වෙනස් වෙන වෙලාවල්තියෙනවා ඒවා ඒ නීති දැනගෙන ඒවට හේතු සකස්රපුහම ඒවයි වැඩිකං අපිට වෙනස් කරග්ඩ උළුවංකම තියෙනවා ඒක හරියට ගිදර වගේ දර ඇතුළ කරම ගිින්දර වැඩිය වෙනවාම සක්කක් ගිඳදර වැඩි කිරීමේ වැඩය නෙවෙයි මම කරේ මංකරේ දර ඇතුල් කිරීම අන්නේ විදිට අපි හේතුවේ හේතුවත් බලලා ඒවා අපිට කියැන හේතුවෙන දයට හේතුවෙච්ච දේත් බලලා මේක එක්තරා ක්‍රියාවලයක් අපේ ජීවිතය කියැන එකඒක පුද්ගලින් කියන්නේ රෝබෝවක් වගේ රොබෝ මැෂිමක් වගේ හා සරව සම තත්ත්යක් තියෙන්නේ කියන එක ගැන ගොඩක් දවල් කතා කරා දැන් මේ විඤ්ඥානය ගැ අද දවසේ අපි සාකචා කර්ෝඕන කෙළ හිතුව ප්‍රබල හැඟීමක් ඇති කරගඩ මේ හැම දේකින් අපිට අවශ්‍ය කරන්නේ දැනුම විත රක්නෙවෙයි දැනුමත් එක්ක අපි අපේ ක්‍රියාවලියට එබිකම් කරණ් ඕන එහෙම නැත්තං ඒ දැනුම ඒ එකකතරාසි කරගත්තට ඒක එක්තරා ඒකට කියෙන බෞස්ෘත භාවය කියලා ඒකඒ එකතු කරගත්ත දැනුමේ දැනුම සත්‍ය බව අපි තුළින් අද හිින්ටඕන හරියට විද්‍යාගුරුවරයකු ම මේ කලිනුත්කිවවා විද්‍යාගරුවරයෙක් පන්තියේදී විද්‍යාපාඩ මුගන්නල මේ දේ මෙන්න මේ සංයෝග දෙකතුොළත් මේවාගේ සංයෝගයක් හැෙනව කියලා කිව හම ළමයින්ට සැක උපදින්න පුළුවන් වැරදුනාදන්න මේකම නොවෙන්ට පුළුවන් කියලා තුර ගුරුවර ගැතින විවාසහිද ලමයක පිළිගන්නවා නමුත් ලමයින්ට සැකවඋපදින සිත් පහ ෙන්ට පුළුවන් මේ නොෙන්ඩ පුුවන් කියලා සිත් පහල වෙඩ පුළුවන් සිත් පහ ොෙන් ර ඩ න ද්‍යාරට එක්ංකිගි මේ කර පෙන්න්නඩඕන ැතකට රන් ෝන ඒ ක්‍රියාවලිය තමන් දකිින් ඩෝන. ඒ ක්‍රියාවලි අදකි ෝ. ඒ වගේ අපේ මනසේ ක්‍රියාවලීන් ගැන් අපි මේ කතා කරනකොට අපි මනසට එබිකං කරලා මනසේ ඒ ක්‍රියාවලිය අත්්දකින්ඩෝන. මනසේ ඒ ක්‍රියාවලිය අත්දැක් අහම මේ සත්‍යය බව ප්‍රත්්‍යයක්ස වෙනවා. අන්න ඒ කරගන්ඩ තමයි අපහසුකන් තියෙන්නේ ඒකාග්‍ර සිත අපට මනසට එබිකං කරගන්ඩ බැරිහින්දයි. ගැටුව තියන්නේ දැන් හරි දැගතකොට අපි බලමු මේ අපිටනිිකන් දැනවා ජීවිතය හිර දැනෙන්නේ මේ විඤ්ඥාන හය සාමාන්‍යෙන් ගත්තහම පෙනීමේ දැනීම නැත්තං ඇසීමේ දැනීම නැත්තං ආග්‍රහණය දැනීම නැත්තං රස දැනීම නැත්තං සීතවස්නය දැනීම නැත්තං ආදරය ඊරිසිාව කරෝධය වගේ දේවල් දැනෙන්නේ නැත්තං මරණයක් වගේ සම්පූර්ණයම මියුණු ජීවිතය අප ජීවිතය කියර හිතෙන්නේ මේවා අපේ ජීවිතය කිය කියන දේ ගැන අපි මාම මගේ කියලා ලොකු අදහස් ඇති කරන්න ඉන්නවා දැම්පොඩ්ඩක් බලමු අපි මේක කොහේ තියෙන එකක්ද කියලා මේක මේ විඤ්ඥානය හට ගැනීම මොකක් මත රඳා පවතිනවාද කියලා අපි බලමු ම මෙහෙම කියනවා උගුරට හොරෙන් බස් කාලතියෙනවද කියෝ අපිට කියට සිද්ධ වෙනවා ොර ත් ක්ඩනම් පුුවන්කක් නෑ කියලා හැබයිමං අහනුවේ පිනතා අයගෙන් ඇයි රූපහහිනි දිහා බලාගෙන කාලා නැද්ද කන හැම ඒ නැතත් අපි කෑම කන හැම්ම බත්පිඩුවක්ම උගුරෙන් පල්ලහාට යන බව අපිට යනවා දැනිච්ච බව අපිට හොදරින් විශවාසද එහම බලපුහාම ප්‍රශ්නයක් එනවා එහෙම නෑ ඇත්තට මෙෙම අපි කියනවා දැනීම තිබුණා දැනුන් නෑ කියලා සාමාන්‍යයෙන් කියන්න හෙමයි ම ගැන අපි කතාකරොත් හැමදාම කියනද දැන් මේ වෙලා හස්ම දැනන්නනෑ දැමන් කියනරන්න දැනට පටන් ගත් තකොට අපහාම කියන්නේ හුස්ේ දැනීම තිබුණ දැනුන්ෑයට අවධනය තිබෙන හිද කියලා. ඉතා පැදිලු හොලබලු දැනීම තිබ්බා දැනුනෑ කිවොත් එම එතන තියෙන පරස් පරයක් දැනීම තිබ්බා දැනුනෑ දැනීම තිබා දැනුන්නෑ හාමුදුරුවෝ බණට ඇවිල් වැඩල තියෙනවා වැල්ලනෑ ඒ වගේ එන දැනීම නෑ දැනීම නැත්තේ ඇයි මේ පොඩි දෙයක් මං එහත් තවකාරණාව දවුල්වල රස තියෙන්නේ නැත්තන් දියල් රස තියෙන්නේ දවල්වලද දවුල් කොච්චර ලෝකෙ තිබ්බත් හැබ දිවක් නැත්තං ඒක රස සකස් වෙන නෑ එතකට කට්ටිය කියනවා මට ං එම කිවට පේ නෑනෑ දිවේ යෙන්න කියලා එතකට අපි හනෝ එන දැන් දැන් විඳින්ඩ කියලා එතකොට කියන හිතේ තියෙන්න්න කියලා කොටම කියන දිවත් නැව දියලුත් නැවපුුවන් දවුලස දිදනක. එතකට බලන්ඩ මේ ඔක්කොම ගත්තහම මේ දැනීම සැපවේදනාවක් දුක්වේදනාවක් ඇතිවෙන්නේ කාරණාතුනක එකතුවකි. ඒ තමයි බාහිර ආයතනය කියෙන දිව ඕන අ්‍යන්තර ආයතනය කියන දිව ඕන බාහිර ආයතනය කියලා කියන දියුල් ඕනෑ සහ මේ දෙකටම අමතරව එතෙන්ට, විඤ්ඥානය ඕන එතකට මේ දෙක හේතුවයෙන්ම ඒ විඤඥානය හැදි හැබැයි මේදක දෙ එකතුඋුණනා කියම විඤ්‍යානයතතිෙන්ට යෙෙන් නෑ එකයි තියෙන කාරණාව කියන්නේ සමහර වෙලාවට අපි සමහාර ආහාර ගන්නවා ඒ ආහාර ගත්තට ඇත්තරම දැනෙන් නෑ කෑවද කියලවක්වත් දන්න ඇති ඕන තරම් මෙතනින් ඇතුළටගේ අවස්ථාතියනවා දැනීමක් ඇතිවෙන්නේ නැතුව. හැබැයි වැඩේ වෙලා හුස්ම ගන්නවා අපි හුස්ම ගන්නවා කියන දැනීම හටගන්නේ නෑ හිත එතෙන්න්ට යුදු නැත්තා ඒට යෙදුනහම සිදවෙන න්නව තුනම. ඔය තුනේම එක තුරට ධර්මය කියෙනව ස්පර්ශය කියලා. එතකොට චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීව්‍යයා සම්පස්ස කියලාක කියන්නේ. අර චක්කායතනය සහරූපය සහම මේ වි්ඥානය තුනේමක තුරකිෙන චක්කු සම්පස්සය කියලා. මෙන්න මේ ඉස්පර්ශය හින්ද තමයි වේදනවල් හටගන්නේ. සලායතන පච්චා පස්සු පස්සෝ කියලා කිය ස්පර්ශය සලායතන කැන ආයතන ආයතන හේතුුවෙන් ස්පර්ශය හටකන්නවා ස්පර්ශය හතුවෙන් වේදනා හටගන්නවා. එතකොට අන්න ඒ වේදනට ස්පර්ශයන ස්පර්ශයකෙන් විඤඥානයතක එකතු හම ආයතන දෙකසහ විඤ්ඥාන තුනේම එක තුර කියෙන ස්පර්ශය කියලා. එතකට මේ ඉස්පර්ශය අනුව තමයි අපිට සැපවේදනා දුක්වේදන ඇතිවෙන්නේ අර අරමගගේ වෙනස්කං මන වගේද බාහිර රූපය අභ්‍යන්තර ආයතනය සහ විඤ්ඥානයේ වෙනස්කන් අනුව සැපවේදනාද දුක්වේදනාද කියෙනෙක තමයි තියරණෙ වෙන්නේ. එතුට මේතුන මත තමයි අපිට සැපවේදනා දුක්ේදනා ඇතියෙනවද කියලා තීරණය වෙන්නේ. දැන් අපි ජීවිතයේ පරම අදහස්මකත්. ඇහෙ ෝ කනෙ හෝ නාසිංහෝ දිවියං හෝ සරිරෙන් හෝ මනසිං හෝ සැපවේදනා ලබා ගැනීම තමයි ජීවිතයේ පරමාරමුණ වෙන කිසිීම අරමුණක් ජීවිතොල නෑ. හැම්ම වෙේම ජීවිත තියෙන කොහෙෙන් හරි සැපවේදනාවක් ඇතිකර ගැනීම ඔය පැතිහයින් සැපවේදනා ඇතිකර ගැනීමේ පොරයක ඉන්න අපේ. එක පොරයක්කුම් ඒ පොරය හොඳට පේනවා හැමවෙලායක මානසිකවත්න් කායිකවත්න් ඔය කියන ආයතනවලින් සැපවේදනා හදා ගැනීමතමයි ජවිත තියෙන එක්කම අදහස. දුක්වේදනා ඇති වෙනකොට සැපවේදනා ගැන තියෙන තන්නාව තව වැඩිකරගෙන ඒ ගැන ප්‍රාර්ථනා ඇති කරගෙන සැපවේදනාම හොයමින් හොයමින් මුල ලෝකයම මේ මනුස්සලෝකෙ ඉපදිච්ච මිනිස්සුන් සැපවේදනා පිළිබඳව දැඩී ඉතා දැඩි තන්හාාවකින් ඒ සැපවේදනා හොයමින් ලැබෙන සැපවේදනා රැක ගැනීමේ දැඩි උත්සායක යෙදිලා ඉන්නවා. තමන්ට සැපවේදනාවක් ලැබනොත් ඔය ලොකු තාප ගහන්නේ ඇයි ඒ තාපෙක් ලොකු ගේටු දාන්නේ්‍ය ඇයි ගේට්වේ බල්ලංගින් ප්‍රවේසං වෙන්ට කියලාගහන්නේ ඇයි බලන්ඩ පොඩ්ඩක් ඔය රකින්නෙ මනවාද කියලා ඇැට සැප ලබා දුන්න වස්තුූ කනට සැප ලබා දුන්න වස්තුූ එකතු කරන්න මනවාවද කියලා බලන්ඩ ඇෙන් සකන මුලි කොටස තරක්නවේ මනස්සේයතු කරන්නේ ඇහැට සැප දෙන්න කණට සැප දෙෙන නාසයටට දිවට සරීරයට සහ මනසට සෝමනස් කියලා කියන සැපවේදනා ලබා දෙන වස්තු අපි අල්ලගෙන තදකරගෙන හිරකරගෙන ඉන්නවා ඒවා අපි තරක්නේ තිරි සසත්ව ඒේම කරවා අපි වැටක්ගහගෙන බලන්ඩ අපි වැටක්ගහගෙන අපේ ඉඩම කොට සවංකරගෙන ඉන්නවා කියන්ට ේ දරින්ට බල්ල කරම් බලට යටත් තින සීමක් වෙනත් බල්ල කාව එයා එලවනව එක්ො අප වැටන් එහට එක යා සීමක් කදාගෙනනත ඒ සීමෙන් හට එල්ල තමයි එන්නේ ඇයි මේක මගේ කොටස බල්ලගේ තියෙන අදහස්ස තමයි එයටට ඒ දැනීම තියනවා මේ සීමාවෙන් මෙහට කාටවත්ෙන්න්න බෑ ඇයි එන්ඩ බැරි එයාටත් ඒ අදහස් තියනවා එයා ආවුත් මට සැපවේදන ලැබෙන මගේ ස්වාමයා මට ලබෙන ආහාරටික මට ලැබෙන මුණහරද මේ ඩංකෝ කෑල්ල එයා වංකරගත්ත සීමාව තියෙනවන ඒක බෙදෙයි කියලා බයතියෙන් එක දෙකට බෙදයි ඒකෙන් කොටසක් ගනි වෙන මොක්වත් නෑෙනෙ එක අල්ලන හැම පොරයකම තියෙන්නේ ඔන්න ඔය සැපවේදනා බෙදාග්ඩ සිද්ධ ව කියෙන බය මසුරුකම කියෙත් ඒකයි ඒකයි අප අපිට ලැබිච්චද වෙනකෙනෙකුට නොලැබෙන්ඩ වෙනගෙනකොට ලැබෙනවට අකමැතිකමට කියවා මසරකම කිය ට හිතරයි මට විතරයි ලෝකයේ මිනිස්ුලන්ඟ මසරුකම කියනෙ ඕන රන්තයෙන මසරුකම කියලා අර්ථදක්කල තියන්නේ හෙක් මේ සියලු මසුරුකං සියලු තන්හාාව මේ ඔක්කෝම කොහෙද වේදනාපච්චා තන්හා දන හිද මේ තන්හා යන හෙනම් සැපවේදන හින්දත් අන්හා ප්‍රබලයිවා දුක්වේදනා හින්දත් අහා ප්‍රබලයිවා මේක තමයි ක්‍රියාවලිය මයිකකිව අනත්ම සඥාාවපදවාගඩන මේ ක්‍රියාවලිය පිළිබඳ හොඳ අබෝධයක්තියෙන්ටුන අපිට ඒ ක්‍රියාවලිය ගැනතමයි අපි මේ සාකච්ඡාරන දැම්බලමු මේ ක්‍රියාවලිය මගේද එතනයි ප්‍රශ්නිතියෙන්නේ. මේ ක්‍රියාවලිය නිර්මාණකාරය මමද වෙන කෙනෙක්ල තහා වෙදිලයා හොඳට නටනවා දංඟගලනවා දඟලන නටනෙන තුළ ඇතිවෙච තන්නාව න්ද එයා නටඩ දඟලන්නේ ඒකයායට පාලනය කරන්න බෑ ඒක නිර්මාණකරු යාද නැත වෙන කෙනෙක්ද එන්න එතන තයි ප්‍රශ්ිතියන්නේ මේ සියලු ක්‍රියාවලින්න්ටික මේ පටි සෞපන්න්න ධර්මය නිර්මාණකරු කවුරුවක් වත් නෙවෙේ එක්සෝ බවධර්මය ස්වභාව ධර්මය මේ නිර්මාණය යම්කිසි නීති පද්ධ තියක්වෙන නීති පදතිදි ම පටි සම්පාදය කලක කියන්නේ එතකොට ඒ නීති පද්ධතියට අවනතව අප සියලු ක්‍රියාකාරකන් සිද්ධ වෙන ඒක තමයි ඒක අපිට කවදකොත් මගේ කියලා අරගෙන ටවු හැටි වෙනස් කරන්න බෑ හැව පටිත් සෝම්පන්න්න ක්‍රියාවලට අදාළ දෙයක් මගේ අතින් සිද්ධ වඋනොත් ඒක වෙනවා. ඒක දන්න අය ඒ දැනීම හේතුකොට ගෙන ඒ කරනවා. එතකොටඒ වෙනකොට අපි වෙලාට හරද ගන්නවා මන් තමයි මේක නිර්මාණය කරේ කියලා ඇඒක නම ගොඩක් පැදි කල් දදිලා තින කමක් නෑ තවතුදුරටත් මේ කතා කරම නමු මැදැන් අපි මේ කතාව වෙන පැත්තකට අරගෙන න මෙන්න මෙහෙම. දැන් අප පරම අදහස සැපවේදනාව ඇතිකර ගැනීම මේ භානාව තතිර කරන්න කොද කියලා පස්ස කතා කරනම සංකල්පය ආදාගඩ අපි ඔක්කගේම අදහස සැපවේදනාව ගෙන්වා ගැනීම දැම මෙන්න මේ වගේ පුංචි උදරනකින් ි තේරුගන්න්න බල මට ඕන වෙලා තියෙනවා බොහෝම ප්‍රියෝපදවන ආල්වෙකවා මේ ප්‍රියෝපධවන යාලුාව මංමකද කරන්නේ ගෙන්න්න ගන්නවා මගේ සතුට සඳහා මං යාට කියනවා ඔයා එන්ඩෝනෑ මං කැමති වෙලාට මංැමති තැනට මං කැමති විදිහට එන්ඩෝන එතකට සතුරෙන්ට පුල මං යායටට කියන ය විදි එඩ කියලා. එතකට මේ යාලුව මට කියනවා මම එන්නං හැබැයි මම එන්නේ තුන් දෙනෙක් මගේලඟට අවුත් ඉතරයි කියලා එය ඇගේ යාල්ු තුන් දෙනෙක් ගැන කියන තුන් දෙනෙක් මග ලංඟට අවත් එකතු වෙලා මම එනවා කියලා කියනවා දැන් එතකොට මට සිද්ධ වෙනවා මේයාව ගෙන්න්න ගණ්ඩ ඕන හින්ද මට ඕන වෙලාවට මට ඕන විදිහට මට ඕන ආකාරයට මොව ගෙන්න්න ගණ්ඩ ඕන හින්දා මට අන්ඩුව වන අර තුන් දෙෙන හොයාගෙන මං යනව අත් තුන්ද හොයාගෙන කියෙනව මේ පුඩි දබව කරන ම හවලා ගෙන් ගණඩ ඕන ට ඕන ලාවට ඒ හිද කියෙනම එක්නෙ ොයාගෙන යි සෙල්ල එයායට කියන ඔය මංකකින ලාට හලා ගට න්ට තැන් රම යාලු ලන්ට අන්ඩුව. ම අට කියන යා ඔයා මං කියන වෙලාට හරලාළගට ං කියන විදිහට යන්නට කියලා මොකද ේතුන් දෙෙන එ විදිියනුවතම අයයාමගලට එන්නේ. ඉටම මේයා එක වෙනවා හරි මං යන්න ඇද මග හිත හොඳයි හැබයි මට කොදේයදාන කොන්දේසිය අද්දාාන්න මෙහෙමයි මම යන්නම් හැබැයි මම යන්නේ අර දෙන්න එකතුවෙලා මගේලඟට ආවොත් මම යන්න හැබැයි ආපු පමිණින් ම යන්නෙනෑමට හිතටත් තෝන දමා කඩාගෙන හටන මට ඕනවෙලාට මට ඕන පුදගලයා මට ඕන දිහට ගෙන්න්න ගණඩග හිල්ල මේ ඒයාමට කිව තුන් දෙෙනෙක් අවත් එෙන්න්නම් කියලා තුන්දෙනෙක් මේ කියන විදිට අවත්තම මංකැමති විදිහට එන්නක් කියෙලාකිවේ න විදිහකුත්තියවා යදර මක්නක්ල ගික යාය කියෙනවා ම එන්නේ අහවල් දෙන්න මත රඳාපවතිලා ඒදන්න එන විදි අනුවතමයි ම තිීරන කරන්න එනවිදිහ. ඒවිත රක්නෙවෙයි ම ඒ දෙන්න එකතු වෙලා මගේලඟට එන්ඩත් ඕන හැබැයි ඒ ආවට මට හිතෙන් ටත් ඕනේ කියලා තැම්මන් යනවා අර දෙන්න හොයාගෙන කොහොමහරි කරලා මේ දෙන්න ඒතක ඩු ගන ාගට ාගයක්කොත් හිතෙන්න කියෙ හිතාව න අරදන්න වාගෙන අර දෙන්නංගලා එකන කම්බුනමයා කියන හරි මවෙන්න මංගන්නේ ට හිතිච්ච වෙලාවට මංගන්න මට ඕනහිට. අනිත් එක්කෙන කියනවා මංන්නත් මට හිතච්ච වෙලාවට මට ඕනක දිට කියලා දැන් ම කොච්චර අසරන්ද කියල බල ැංන්ර ම අදාලෙන මග ලඟට ගෙන්වා ගැනීම කෙනෙක් අහම්යක් මට අදාල කෙන මට අදාළ විදිහට මං කැමති ආකාරයට කැමති වෙලාවට මගලංඟට ගෙන්ා ගන්නවා කියෙ අහම්බයා නිකන්නන් එයි ඇ එන විදිහ එන විදිහ තියරුණෙන් අර දෙන්න මත එතකොට මේ බටි නිකංක නිකන් සටහක් වගේ අප ිතුත් මේය පල්ලම ඉන දෙන්න මේ දෙන්න අපට ක කියනවා ේදන්නට මගගේෙන්න්නමටැමති විදිහ මංගන්න මට කැමති වෙලාවට කියලා මේයාට කැති විදිහට යන්නන්නේ මෙයාට කැමති විහට මේ යන්නේ. තු මේ දෙන්නා කොයි වෙලාවෙ හරි මංකැමති විදිහටමත් එන වෙලාවක් වෙන්ඩත්වෝනෑ මංකැමති වෙලාවටමත් එන්්ඩත්වෝන ඒ විල් ඉන්න හම්බෙන්ඩ ඕන හම්බෙලා තුන්වවෙනික් නළඟට අන්ඩුවඕන. තුන්වනි ළඟට ගහම ඒ මේ දෙන්න එන දිහටතමයි යා ලෑස්ති වෙන්නේ ඒවි තරක් නයි තුංවෙනියා ගෙළඟ තවතියෙනවා කොන්දේසියක්ඒ කොන්දේසිය තමයි මේ දෙන්නා ආපු පමණින් එන්නෙ නෑ මේ දෙන්න ආපු පමණින් එන්න නෑ එන්නේ යායටත් හිතෙන්ට ඕන කියලා හරි මේ දෙන්නත් මට කැමති විදිහට ඇල්ලා මං කැමැති වෙලාවම ඇවිල්ලා මං කැමති විදිහටම තුන්වෙනික්කෙනත් කැමති වෙලාන්න ආපපු වෙලාවකත මයි අර මං අදදාකෙන ේතුුන්ද ැකතු වෙලාපවෙගත මං අදාලකෙන මට ඕන දිහට එන්නේ ඔය තමයි ජීවිත කතාව අපේ ජීවිත සිද්ධිය ඒකයි අපට මෙච්චර දුක්විඳන්නටවෙලා තිෙන්නේ මොකක්දමම් මේ කිව්වේ මේ පල්ල හාම දෙන්න කියලමං කිව්වේ බාහිර ආයතනයත් අභ්‍යන්තර ආයතනයයක් එයාලා මට ඕන හැියට මගේ ඇහැවත් රූපයවක්වත් බාහිර රූපයවක්වත් මට ඕන වෙලාවටම වැඩවෙන්නෙත් නෑ මට ඕන විදිහට මෙයාලා වැඩ කරන්න එ හැගත්තේ හැ කැමැතිවුවත් මට පෙන්නවා අකමැතිවත් පෙනනවා මෙතනින් එන්නේ බාහිර අයතනය විදිර අකමැති දෙයක් නං සම්බන්ධ වෙන්නේ මේ අයකත් එක්ක සම්බන්ධ වෙලා විංජානයත්ත එකතු වෙනකොට ම මට එන වේදනාව දුක්වේදනාව කියෙන විදිර යාලා එන්නේ. එනවා එයාලා එන්න හැබැයි පි ඕනු විදිරනෙවේ තතු මං කැති විර නෙ කට මේ දෙන්න අපිහි මේ තොර මං කැමැතිම විදියේ රූපයක් දැක් ඇහැත් ඒකට සූදානමින් තිබුණ මේ දෙන්නම් එකතු වෙලා ආවත් සමහර වෙලාවට විං්ඥානයේ යදීමක් නැත්තං එක්මට දකින්ට අවස්ථාව නෑ. අර කැමති ආහාරයක් වෙනත් වෙනත් දකට අවධානයකින් අපි අයආහාරය ගතොත් ඒ රස රසෙහි දැනීම හැදැන ඒහදැන වි්‍යායතෙන්ට බැසගත් නැත්ත ්‍යාය තිතන්ට සම්බඳධ වන ැතිහින්ද. වි්ඥානය කියනක එනවාමද කියලා කියන්නට පුළුවන්කමක් නෑ අපේ මේ ආනාපානය කියලා කියන ආනාපාන සතිය කියලා කියන හුස් මේ දැනීම තුළින් අපිට මහා ආශවාදජනක මහා සැපවේදනාවක් උපදවා ගණඩ පුළන් අවස්ථාවක්තියනවා. එන්නේඒ අවස්ථාව උපදවාගණ්ඩ අපි බැරුව ලත වෙන්න ඔන්න ඔය කාරණාව හින්දා. හුස්මත් නාසිකාවත් නැත්තං බාහිර බිත්්ති නැත්තං මේ ශරීරයත් සූදානම තිබුණත් හිත සූදානන්න ැහැ ආනාපානයකින් අරමුණ ඉන්ඩ. හරි එතකොට මෙන්න මේ වගේ අභ්‍යන්තරායතනය බාහිරායතනය කියන ආයතන දෙ ඒකරාසී වෙලා ආයතන දෙක එකතු වෙලා ඒ ආයතන දෙකත් විඤ්ඥානය සම්බන්ධ වෙලා මේ තුනේම එකතුව කියන ස්පර්ශය කියන එක අපිටෝන හැටියට එන්ඩනං මට සැපවේදනාවක් මං කැමතිවිදිහට ලැබෙන්න්ඩ නම් ාහිරාතනයත් අභ්‍යන්තරාර්තනයත් විඥානයත් එකතු වෙලා ඒ ස්පර්ශය ලබා දෙෙන්ඩ ඕන ඉතින් ඒ ඒක මට ඕන විදිහටම සිද්ධ වෙන කලාතුරකින් සිද්ධ වෙන අවස්ථා තියෙනවා එහෙම අවස්ථාවක අපි පස්වනක් ප්‍රීතියෙන් පිනායනවා ඒ කියලා කියන්නේ බොහෝ ප්‍රීතිමත් අවස්ථා තියනවා අපේ ජීවිතයේ එහෙම අවස්ථා මං මේ පින්වන්තතායගෙන් හෝ දැන් වයිස කියද මේ තියෙන වයසත් එක්ක ඉතාමත්ම ප්‍රීතිමත් සිද්ධි කීයක් මේ වකට සිද්ධවෙලා තියෙනවාද අර නිකං පසනක් ප්‍රතය කලා ැෙකම් උඩින් උඩින් යනවා වගේ දැනන නිකම් විදුරි කොට නොවා වගේ මහා ප්‍රීතියක් සැරෙන් සැරේ එන ඒ වගේ බොහෝ අවස්ථ අපිට කීයක් නං එකතු වෙලා තියෙනවද කියලා බලට ජීවිතේ. එහෙම ජීවිත බොහෝ දේවල් ඒකරාසිී වෙලා තියෙනවා නං මේ වෙනොට මේ වෙනට ීත බොෝ දේවල් ඒකරාසි වෙලා තියෙනවා නං එවැනි දේවල් අපිට ගැනල බැලුවෝතුන් අවුරුදු තිහක් නං වය සෞරදු හතලිහක් නම් වය සවරුදු පණහක් න වයස අපිට සිද්ධවෙයි නේද ති හතලියයක් පණාණය වස ගැනල බැලුවොත් ඒ පස්වනක් ප්‍රීතිය නැත්තම් මහා ප්‍රීතියක් ඇතිවෙච්ච සිද්ධී ඕනං ඇති ඉතාම අල්ප ප්‍රමාණයක් අතේ ඇගිලි ගානට වඩා වැඩී කියලා හිතන්ට බැරි තරම්ම අඩු ප්‍රමාණයක් එහම් එහනම් මේ වගේ තත්ත්වයක්න් යටතේ. අපිට තේරෙන්ඩ ඕනෑ මෙන්න අපි කැමතිම විදිහේ සැපවේදනාවල් කොච්චර අඩුවෙන්ද හම්බෙන්නේ ඔන්න ෝක තමයි හේතුව. එතකොට ම මේ මට හදන්්ඩ පුළුවන්ද මට පුළුවන්ද මේ සැපවේදනා එනවිදිට හදන්ඩ මේ ඉන්ද්‍රියන් දොළහ ගැන කතාකොත් මේක ලාහට ගෙම්බෝ එකතු කරනවාගේ වැඩක්. ක් තියනකට අනිත්තක නෑ අනිතික හදනකට අනිතක් නෑ අනිතක හදනොට අනිත්තක නෑ ඒ විදියට මේ දොලහැම අර අනාත්ම වශයෙන් අපි මේ ඉන්දියන් දොහ ගෙන අපමින කරා ඒ දොළහ ගැන හොඳට ිනිහි කරනොට දැන් අපි භාවනාව තුළින් ඇහැත් තූපයක් ගැන හිතන ගමන් ඇැ තූපයත් නිසා ඒ දෙක මට ඕන හැටියට වෙන්න නෑ එක අහම් බේකං වගේ වෙන දේව ඒ ඒවා ඒවාට ඕ හැටියට හැසිරෙන දේව ඒයන්නේ ඒවා ජීවිී දේවල් නෙවෙයි ඒවටඕනැට හැටියෙනවා කියල මංකිව්වේ ස්ොභාවධර්මයේ තියන නීති පද්ධතියකට අනුව හේතු අනුව හේතු අනුව සකස්වෙන දේවල් මිසක්කා ඒවා මටවු හැටට තිෙන දෙවල් නෙවේ. එහෙනම් මගේ කියල මං මේ ගත්ත විඤ්ඥාණය. මගේ කියල ගත්ත විඤ්ඥාණය සම්පූර්ණයෙන්ම මටෝන හැටියට හටගඩි නෑ විඤ්ඥාන හයම ගත්තොත්. විඤ්ඥානහයක් යැන විඤඥාණය එකයි පදදි න ාහය කලප කිය චක්ු වි ාන ත ාන න ා ජී ්‍යා කාය ්‍යානතුව. ක්කු වි්ඥාන සෝත විඤඥානය කල ්්‍යානයක් නෙවෙයි උපදින තනානුව ඒවට නං තියනාව වෙන් වසයෙන් ඒ නංතියන මේ විඤ්ඥාන හයේම එකතුව පැහැදිලිවම ඒවාගේ සකස්වීම මට ො නැටි වෙන්නෑ තුර මගේ ජවිතය මටඔො හැටි නෑ. මගේ ජීවිත ඇත්තටම ඉතාම හොඳින් කල්පනා කළ බලන්ඩ ආත්මකොට ගණඩ බෑ මගේ ජීවිතය කියලා ගණ්ඩ බෑ හරි මේ ගැන බොහෝ කතා කරන්න දෙවල් තියවිී හිතඩ දෙවල් තියවි ඒ පිළිබඳ අපි ගොඩක් දෙේල් සාකච්චා කරණඩෝ නෑ අහෝසිකර ගණ්ඩුවන මගේ කියෙන හැඟීම සම්පූර්ණයම මගේ කියන හැඟීම අහෝසිකර ගෙන සිද්ධ වෙන සිදධියත් එක්ක ජීවත්වයට පුළුවන්න්නං ලොකු සැනසිලිදායක තත්ත්වයකින් ජීවිතය ගවන්ඩ පුලංකම තියෙනවා ඒක අහෝසිකර ගණ්ඩ තමයි අපි ගන්න හැම උත්සාහයක්ම මේ ගන්නේ අපි ගන්න සෑම උත්සාහයක්ම ගත යුතුව තියෙන්නේ ඔන්න ඔය ස්වභභාවය අහෝසිකර ග්ඩ. හරි මෙන්න මේ ස්වභාවය අහෝසිකර ගැනීම සඳහා මොකක්ද ස්වභාවය මගේ කියලා දැනෙන තද බල ප්‍රබල හැඟීම. මගේ කියලා දැනන්නේ මටඕන හැටි තියා ගන්ඩ පුලුවන් කියලා. අපේ පිත්ි මේ තියන මුලාවට පත්වෙන ස්වභාවය කියන එක අපි ගැඹුරින් තේරුම් ග්ඩ නේ ම මගේ ජීවිතය ගැන විතරක් නෙේ මෙතන සිද්ධ වෙන ක්‍රියාවලිය ගැන තරක් නෙවෙයි බාහිරෙන් සිද්ධ වෙන අම්මායතාත්තාය සහෝදරයාය ඥාතියාය මේ විදිර කියන ඒ සියලු දේත් හරිද ඒ සියලු දේත් මගේ කියන හැඟීමක් අපිට ඇති වෙන තියෙන. ඇයි එහෙම ඇති වනේ මේ ක්‍රියාවලිය දකි නැතුව මේ ක්‍රියාවලියෙන් ඔබ්බට සිද්ධ වෙන දේවල් එක්ක අපි අනුමාන වසයෙන් හිතනවා අහවල් අහවල් අය මට ඕන දිහටම ස හිදීවී. අහවල් අහවල් අය මටෝන විදිහටම හැම දේම කලාවී කියලා අපි ළඟ යම්කිසි ආකාරයක අදහසක් තියනවා මේ තියෙන අදහසත් එක්ක අපිට ඉතා විසාාල ගැටලු කාරී තත්ත්යක් උදාවෙන ඒ මගේ වැඩකිලා දැන් දරුවෙක් හදන එක කියන එකට අපි නොයකු තාකාරයේ උපදෙස්තෙනවළමෙකට දඩුවම් පමණුවනවා මේ හැම දෙයක් එක්කම දරුව ඇත්තරම හැදෙනවා. ඇ වැඩියෙන් උපදෙස්ෙන කොට වැඩියෙන් අරබලන්ඩ වැඩියෙන් උපදෙස්තන කට වැඩියෙන් හැදෙන. ඕනට තැි උපදෙස් න්නවා තමට හොඳරම රක්වෙන ලවල්තිවා ඒනම් ඒඒඒ දේවල් සිද්ධ වෙන්නේ ඒඒ ආකාරයේ හේතු අනුව. එතකොට ළමය හදන්ඩ මම උපදෙස් දුන්නා ට උපදස්තුන දන්න පදස්තුන්වො යාව හැදෙනවා කියලා ඒක දන්න හිද ඒ ඒක ස්වභාවධර්මය නීතිවලට අනුකූල එක වරද්ධගන්න එතර නෙවෙේ වරද්ද ගන්නේ මම මෙච්චර කාලයක් ඔපදෙස්තුන්න උපදෙස්තුන්න අනුව මොව හැදුනා හරිදි මේක මගේ වැඩක් මේ ළමයාව නිර්මාණය කරපු එක මගේ වැඩා අනාගතයේදීත් මට ඒකම කරන්න පුළුව අනම වරද ගන්න තන තව දරුවන් සඳහත් මට මේකම කරන්න පුළන් ගන මම මේ වගේඒ කෙරුම් කාරයෙක්. මම මේ ලෝකේ යම්යම් දේවල් උපද්දවන්නේ කියලා වරද්ද ගන්නවා. මම කරන්නේ හෝ කරවන්නක් කියවරද්ද ගන්න. මගේ අතින් වීමක් විතරයි වෙන්නේ ඒ මගේ අතින් ක්‍රියාවක් විතරයි වෙන්නේ ඒ සිද්ධ වෙන ක්‍රියාවලියක මගේ අති සිද්ධ වන ගන්ටරික මාරුව එක. ඒක සිද්ධ වෙන්නේ හේතු අනුව ඒ සිද්ධ වෙන ක්‍රියාවලිය මම මගේ කියගන්න. මම මගේ කියලාගන්න. ගන්නේ ඒ ගන්න විදිහට දැනෙන හින්දා. එහෙම දැනෙන්නේ මේ බාහිරායතන අභ්‍යන්තරායතන විඤ්ඥානය, ඉස්පර්ශය, වේදනාව, තන්නාව උපාධානය කියන පටිච්ච සමුපපාදයට මේ ජීවිතය ගලපන්න නැති හින්දා. පටිත් සම්පාද ධර්මයට මේ ජීවිත ගල පණ්ඩ අවශකන දැනුම නැතිහින්දා. ඒ කටපාඩන් කරගෙන විතරක්ඉන්න හින්දා. ක්‍රියාවලිය අත්හදා බල බල අත්හදා බලබල අත්හදා බලබල ගල පණ්ඩුවනේ. අන්න එහෙම ගලපුපුහාම තමයි අපිට මේ ලෙසි ලෙහීම ලෙහෙන්නේ. මොකක්ද මම මගේ කියලා ගණ්ඩ මම මගේ කියල දෙයක් මෙතන නෑ කියන අතහැරෙන ගති අතහැරෙන ස්වභාවය මතු වෙන්නේ එතකට ඒකත් පටි සම්පන්නයි. අවිද්‍යාපච්චය සංකාරව යදිර අවිද්‍යාමූි කල අන්න මෙහි ඇවිල තින දන්නවා දක්. අද්‍යාව කියලා ගැන මෙන්න මේ සිද්ධිමලාව නො දැනීම මෙතන වෙන වැඩේ මෙතන වෙන වැඩේ වැේ සිද්වවෙන්න කොමඳ කියලා දන්න ැතික ම අ ද්‍යාව කියලකන එතකොට අන්න ඒ ඒ අවිද්‍යාව හේතුවෙන් එයා පුුණ්්‍යාබී අපුන්‍යාාවී ආනෙන්ජාාවී සංස්කාරයන් කරනවා ඒක සංසාර ජීවිත යදරන්නේ මෙදනත් වෙනවා පෙරභාවයත් ඒක වෙනවා එතකොට ඒ පෙරභාවයත් මේ භාවයත් ඊළඟ භාවයත් සම්බන්ධ කළතම පටි සම්පාදය සකස් කලතින් ඒක හරම විද්‍යානුකූලයි මොකද මෙහම තුනක් ඔප්පු කරල පෙන්වාට පස්සේ දැම් මේක හින්දා මේක වෙනවා මේක හින්දා මේක වෙනවා කියල ඔප් කරලා පෙන්වට පස්සේ එතනින් ගම්ය වෙනවා එක තුනක් එකට මෙහෙම පෙන්න පුහාම ඒක දීර් දීර්ගව සිද්ධ වෙන බ ගම් වෙන මොකද මේක හින්දා මේක වෙනවා මොකක් හරි වනොත් ඒක අනුව මේක වෙනවා එතින් නැවැත්තුවොත් හට යනවා කියෙන එකක් ගැන හිතඩ බැවෙනවා මේක හින්ද මේක වෙනවා වර්තමානය නිර්මාණයන වර්තමාන හින්ද අනාගතය නිර්මාණය එතකොට අනාගතය වර්තමානය වෙනකොට මේ වර්තමානය අනාගතයට හේතු වෙනවා ඒ ඒ වර්තමානය මේ වර්තමානය අතීතය බවට පත්ව වෙනවා එතකොට අපහිතමකු අතීතය වර්තමානය අනාගතය මෙම තුනක්තියනවා තව හාට මේ වගේ ඒව තියෙනවා මේක මෙහෙම ඇත්දනම් හාට වර්මානය අතීතය වෙලා එදා තිබුණ අනාගතය වර්තමානය වෙනවා අපි දන්නවා ඊට එහා කාලය අනාගතයනවා එතකට මේ තුනට ඇත්තක් නම් මේතුන මේ විදියට මේතුුණ නිර්මාණය වෙද්ද මෙන්න මේ ක්‍රමටන වෙන්න ඉළගතුර නිර්මාණය තේ කමේටම ළඟතුන නිර්මාණය ඒකමටයි මේ වගේ තුනක කතාවක් ඕනමයි පටිස් සම්පාදය කෙනෙක මේ මොහතට සත්්‍යයක් ඒ ඉතා පැහැදිලි මේ මොහොතයේ දී අවිද්‍යාවය දෙනවා තහාාවය දෙනවා ඉතා ඇත්තක් හරි සංස්කාරයන් හිතතම මේ මහොතේ නිර්මාණය ො ොද මේ මොහොතට මේ මහොතින් ඔබ්බට ගිය වෙනත් දෙයක් ඊළඟ ොතේ තියන්නේෙ වෙන ම ද දෙවල් වෙන්ඩුවු ොකද රූපය චිත්තක්ෂණ දාහතාතක් ඇතුරට බිෙනවා නාමකොටස චිතක්ෂණයකින් ගැලවිලා යනවා කොට ඊරග හත නිර්ණ වෙන්න්න මේ පරනවා හේතුවෙනක තර න්නන්නේ කොහෙත් තියව වනවෙේ එතකට අලුත්ම මහතා කියලාළග මහොත කියලා කියන්නේ ඒ එක සම්පූන වෙනසෙන්ටපුල මොද රන කියන්න මොතකින් සිදවන ද හැම වෙනසක්ම ජීවිතය වෙන්නේ එක මොහොතක තියන වෙනස්වීමත් එක්ක ඉතින් එහෙම නං මේ අපි හැම වෙලේම බලන්ඩ ඕන හැමවෙලේ බලඩෝන මේ කියන කාරණාවල් කොයි තරං දුරට අපේ ජීවිතයට එකතු කරගන්නඩ ඕනද කියලා මේ එකුතු කර ගැනම් එ අපි හැම වෙලාවකම වගේ මේ මූලධර්ම පිරික් සන්ඩෝන අප පැත්තිෙන් මේ මූලදධර්ම පිරික් සණඩෝන අන්න එහෙම පිරික්සල තමයි අපි හැම පැත්තකම් කිය මේ කියන වැඩපිළිවෙල නිර්මාණය කර ග්ඩෝන හැම පැත්තකීම. ඉතින් මේ වගේ තත්ත්වයන් යටතේ අප කොයි විදිහටද අප ජීවිතය සකස් කරගන්න කියලා බලමු අපි කොයි විහට අප ජීවිතය නිර්මාණය කරගන්න කියලා බලන්ඩෝන අප ජීවිතය පිළිබඳ අදහස මොකක්ද කියලා අපි ඉතාමත්ම හොඳින් අප දැක්ම ඒ අදහස කියලමක්වේ දැක්ම ඒ දැක්ම වැරදු නොත් එහෙම යම්හයකින් ඒ දැක්මත් එක් අපට සිද්ධ වෙනවා ගැටුකාරි තත්වයන්වොට මුණපාන්ඩ ඒකහින් දම අප අපේ ජීවිතයේ නිවැරදි දැක්මක් මහා විශාල වෙන සක්කය එක ආයතන සහ විඤ්ඥානය පිළිබඳව අනාත්ම වසයෙන් අපිට දකිඩ පුළුවන්න්නම් මහා විශාල වෙනස්කමක් එක මේ ජීවිතය ගැන දැනේ දැනට අපිට අපේ ජීවිතය ගැන දැනෙනවා යමක්. මම කියලා කියනකට මගේ කියලා කියනකුට අපිට දැනෙනවා මම මගේ කියලා දැනවා. ඒ දැනීමත් එක් අපිට මම මගේ කියලක් කියන දැනීමත් එක්ක අපිට පැහැදිලිබම යම්කිසි ආකාරයක මම මගේ කියන දැනීමත් එක්ක යම්කිසි ආකාරයක තන්හාාවක් උපදිනවා උපාධානයක් උපදිනවා ඒ වගේම මේ මොකක්ද අල්ලගත්ත කෑල්ලක් දැනවා. මේ තමයි මගේ කියලා එතකොට මේ විදිහට ආයතන වසයෙන් මේවා ලිහාගෙන ඒවාගේ තියෙන ස්වභාවයන් ඔය විදිහට විමසනකොට ඉතාමත්ම ගැඹුරෙන් ඉතාමත්ම සත්‍යවාදීව මේ ලක්සන සහිතව මේවා විමසනකොට අපිට තේරෙනවා අපිට ඉතාම හොඳින් තේරෙනවා මේවා මේ මට ඕන විදිහට සිද්ධ වෙනවා නෙවිය කියලා මට ඕන විදිහට සිද්ධ වෙනවා නෙවෙයි මට කොහොමත්ම මේවාට බලපෑම් කරඩ පුළුවංකමක් නැති බව ඉතාම් හොඳින් තේරෙනවා. ඉතින් මෙන්න මේ තේරීම තමයි අපේ පැත්තෙන් අපි ඇතිකර ගත යුතුව තියන්නේ එතකොට අනිත් අය ගැත් තේරෙනවා තන්හාාව ඉගිලීයනවා කොහේ අනවතික හොයාගන්නඩ බෑ තන්හාාව තන්නාවට වැටෙන්ඩ තැනක් නෑ. තහාාවට වැටෙන්ට තැනක් නැහැ ඒ මොකද ඒ තන්නාව ඇතිවෙන්නේ පැහැදිලිවම මොනවාහරි අපිට පවත්ත ගණ්ඩ පුළුවන්කමක් තියෙනවන නැත්තං ඒක පිළිබඳ මොනවාහරි අපිට සැපවේදනාවක් ඇතිවෙන වනන්නේ සැපවේදනාවක් ඇතිකරගන්නඩ පුළුවන්කමක් නැතිවේ දවෙලා යන දෙයක් ගැන තන්නාවක් ඇතිවන්නේ නෑ අතභූත ස්රූපය අපි දැනගත් හම අනිත්‍ය දුක් අනාත්ම රක්ෂණ දැනගත්ත හම මේ පංචුපාදානස්කන්ධයෙන් ආයතන වලින් මේයිෙන් ලැබෙන්න්නේ දුක් බව පැහැදිලිව වැටහෙනෝ. ඒ වැටවුණහම අපිට තන්හාාවක් උප නූපදින තත්තකට අප හිත පත්ව වන අවබෝධය හින්ද අවිද්‍යාව අයිංවෙච්ච ම අද්‍ය අයිංවෙච්ච ගමන් තන්හාවා අඉංගලා යන. ඉතිං මෙන්න මේ තත්වයන් තමයි අපි හොඳින්ම තේරුම් ගත යුතු තියෙන්නේ. ඒව තේරුම් ගැනීම සඳහා අපි ඉතාම ගැබුරෙන් මේ කියන කාරණ දකින් දඕන තමන්ගෙ තුළින් මේ වගේ වෙලාවතමයික මතක් කරන්න පුල මේ වගේ මොනවාහරි කාරණාවක් තමන්ගේ පැත්තෙන් ගැුරි හැඟීමක් විදිහට. විඤ්ඥානය මගේ නෙවෙයි කිය විඤ්ානය ආත්මකොට ගණ්ඩ බෑ කියලා කියන හැඟීම උපදවා ගන්නට අපි උපරිම වසයෙන් උත්සාහ කරොත්තේම. ඒ ඒ සිද්ධ කරන උත්සාහය, උපරිම්වසයෙන් කෙරෙන්ඩනම් අපේ චිත්ත ඒකාග්‍රතාවයකින් මේ දිහා විමසලා බලන්ඩ පුළුවන්කමතිෙන්ට ඕන චිත්ත කාග්‍රතාවයකින් මේ දිහා විමසා බැලීම කොයි විදිරත කරඩ ඕනේ. චිත්ත ඒකාග්‍රතාවයකින් මේ දිහා විමසා බැලීම සිද්ධ කළ යුතුව තියෙන්නේ මෙන්න මේ ආකාරයට මොකක්ද මේ ආකාරය . හිත විසිරනය කඩු කර්ඩුවන ම මේ කෙර දිලතින මුත් මේ වෙලාවේ මෙමගේ වටින දෙයක් අපිතාර වෙලාල තර ද. විසිරිලාතියන හිත ඒකාග්‍ර කරන්්ඩෝනෑ. එ විසිරිලා තියන හිත ඒකාග්‍ර කරන්ඩ කරන්්ඩෝනේ සීලේම් පෝෂණය ෙන්ඩ ඕන. සීලයෙන් හොඳම් පෝෂණය වෙනකොට අර හැම්ම තැනම විසිරන හිත ටික ටික ටි ට ටි අපිට එකගවින්නටන්ගන්නවා ප්‍රීතිය උපදිින්ට පටගන්නවා. ප්‍රමෝදය උපදින් පටන්ගන්න ප්‍රමෝදේටකන් දුරල ප්‍රීතිය කියෙලා ඊරඟට බාහිරට හිත විසිරෙන ප්‍රමාණයන් අඩුකර ගැනීම සඳහා මෙත්තා අනුසති අසුභානුස්සති මරනානුසති බුද්ධානුස්සති ආදී අනුස්සති භාවනාවන් සිද්ධ කරන්න ඕන. ඒ අනුස්සති භාවනාවලින් වෙන්නේ හරියටම නීවර්ණයන් යටපත් කරන්න හේතුවෙන කාරණා අප ඒව පැහැදිලි කරලා දෙන්න පංච නීවරණයන් යටපත් කරන්න මේ අනුසති භාවනා හතරය අවශ්‍යතාව තියෙනවා. අනුස්තති භාවනාහතර අපි ඉතාම හොඳින් සිද්ධ කරනකොට පංච නීවරණය යටපත් වෙනවා. එතකොට මේ නීවරණයන්ගේ යටපත්වීමත් එක් මොකද වෙන්නේ අපිට හිත උපරිම් වසයෙන් එකඟ භාවයකටෙනවා අන්න ඒ එකඟ වෙන හිත මෙන්න මේ ක්‍රියාවලීන් අවබෝධ කරන්න යොද වන්නඩ පුළුවන්කම තියෙනවා. මේ ක්‍රියාවලීින් ඇත්තටම ආකාර පහකින් ක්‍රියාත්මක වෙන වැඩ පිවෙලක් තියන්නේ ආයතන ගතත් ආයතන වයගත්හම අපි දුළහකට බෙදල බැලවා. උපාධන වසයගත් හම පංචුපාදානස් කන්ද කියලා කියන රූපවදෙනනා සංඥා සංකාර වි්ඥාන කියන ආකාරයටටමි එක බදෙනවා ෙදන් ගතහම තන න ක්‍රියාවලීින් පහක් ඒ ක්‍රියාවලීන් පහ ගත්තහම අපිට ඉතාම හොඳින් තේරෙන්ඩෝ නෑ ඉතාම හොඳින් තේරෙන්ඩෝ නෑ ඒ ක්‍රියාවලීන් පහා මට අයිතියක් නැතුව ගැලී ගලාගෙන ඇමක් කියලා ත මට අයිතියක් නැතුව ගලාගෙන යමක් කියන තැනේ දී අපිට ඉතාම හොඳින් වැටහේවී මේක මම මගේ කියලා ගඩ පුළුවන්කමක් නෑකිල මෙතන ලොකු පටලවිල්ලක් තියෙන බව පුළ ඉදිරි දේශනා කීපයේද මේ පට ලවිල්ල මොකක්ද කියනෙ ගැනත් කතා කරනවා අපි එතැන්දි රූපයදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන මේ පංචුපාදානස්කන්ධයේ පංචිපාදාාන ස්කන්දය වැරදිට ගැනීමහින්දා පැටලිල්ලා තියන පැටලිල්ල ගැන අපි දෞදුරටත් සාකච්ඡා කරනවා ඉදිරි දේශාවරද එතකට තරු ගඩ පුළන්වෙයි ඒවගේම මේ තන්හාව සහ උපාධානය අතර තියෙන වැඩපිළිවෙ අක් තියෙනවා අපි දන්න ම නැතුව මේ සිද්ධ වෙන මේ ජීවිතේ හ දුකට පත්ව ඒවා ඔක්කොම අපි දන්න ඇැතුව සිද්ධ වන දෙවල් මේ පටි් සම්පාධර්මය යන හ නිධානස ත්ත්‍රය තියන ඒත් අධ්‍යනය කරමු ඒ අධ්‍යනය කරනකොට ප්‍රායෝගිකව එතුකට අපට හොදට තේරෙන්ට පටන්ගන්නවා ඉතාම හොඳට තේරෙන්ට පටන්ගන්නවා මේවා මොනවද කියලා මේවාගින් ලැබෙන තත්වය මොකක්ද කිය හොඳට තේරෙන්ටටන්ගන්නවා මේ මේ කියන ගැටලු කාරිතත්තයෙන් අතම මෙ දෙඩ අපි මොකක්ද කරඩඕන කියලා තේරෙයි මගේ අයිතියක් නැතුව මේ සියලු සිද්ධි සිද්ධ වෙන බව ඉතා හොඳින් තේරු ගඩ පුළන් මගේ අයිතියක් නැතුව මේ සියලුම සිද්ධීන් සිද්ධ වෙන බව ඉතා මොඳින්තේරු ගණඩ පුළන්ේ එහෙද පටිත් සපාද තාව අ්‍යනය කරන්ඩ අධ්‍යන කරපුවාන් මේක මට අයිති නැති වැඩපිවෙල මට ඉතා පහැදිලිව පේඩතිී. මට අයිති නැති වැඩපිළිවෙල මොකක්ද කියලා පැහැදිලිව පේට ති. ඒ වගේ අපි මේ ගැන මෙවැනි තත්වකට පත්වෙන්ට දැන් මේ වගේ තත්වකට අපේ මනසිකාරය පත්කර ගැනීමෙන් ලැබෙන සැනසීම ගැන කොච්චරවත් අපි හිතන්න වන ම හැමදාම බොරුවට දුක්විඳවෙද ඉවාද. මොකද බලාපොරොත්තු සසාගත තන්හාවල් අපිට ඇති වෙනවා ඒ ඇතිවෙන්නේ බාහිර ලෝකයේ තියන මේ දේවල් මට මට ඕන හැටියට ගණ්ඩ පුළුවන් කියලා ඇතිවෙන දැඩී හැඟීම හින්දා මට ඕන හැටියට ගණ්ඩ පුළුවන් කියලා ඇතිවෙන දැඩී හැඟීම හින්දා බලාපොරොත්තු ඇති වෙන දේවල් මගේ පැත්තෙෙන් මට සිද්ධ වෙන එතු මගේ පැත්තෙෙන් මට සිද්ධ වෙනකොට ඒ බලාපොත්තුව ඇතිවෙන දේවල් මොනුවද කියලා මගේ පැත්තෙෙන් මට දැනෙනවා ඒ බලාපොරොත්තු ඇතිවෙන්නේ යමක් පවත්ත ගණ්ඩ පුළුවන්න බලාපරත් තන්නා සාහට බපොරත් පවත්ත ගන්න පුලංන්ක දැන හිද දැන් අපි මේ කටයුත්ත කරගෙන යනකොට මේ විදිහට අන්න ඒ පවත්තගන්ඩ බෑ කියලා දැනෙනවා හරිුයට උදාහරණයක් ගත්තොත් මම ලස්සනට මේක හැබදාම කියෙනෙක් ලස්ස දේ දුන්න දකිනවා ඉතික ලස්සනයි එක ප්‍රියයි එක හොඳයි එතකොට මේ හොඳ ලස්සන ප්‍රිය දේ දුන්න මට දැනෙනවා කිසිීම විදිහකින් මට ඕන හැටියට පවත්තන්න බෑ ඒ එන විදිහට මං බලන යික දිහා හරිද ඒ එන විදිහට මමං ඒක දිහා බලන්නේ එතකොට මංමකද කරන්නේ කොයි වෙලාකොත් ම මේක මටවු හෙට තියාගන්නවා මයි කියලා දැඩී අදහසක් මගේ තුළ ඇති වෙන්නේ නෑ දැඩි අදහක් මගේල ඇති වෙන්න නෑ ම මේ මටෝන් හට තියායගන්නවා මයි කියලා එතකොට අපිට කළ යුතුව තියෙන්නේ මේ දේදුන්න ගැන අපිට හිතිච්ච විදිහත්වයවා මොකද තිබොත් හොඳයි කියරෙන දහසත් තින්නේ. දැකීමේ ආසාවක්තියනවා නමුත් ඒ පවත්වා ගැනීමේ කිසිීම අදහසක් එන්නේෙ නෑ. ඒ එන්න නැත්තේ පවත්ත ග්ඩ බෑ කියල මන් දන්න හිදා. මේ ආයතන ගැන වි්ඥානය ගැන ඇත්තතත්ත්ව තේරුම්ගත්ත කෙනෙකුට හොඳටම දැනෙනවා මේක පවත්ත ගණ්ඩ බෑ කියලා. අන්න ඒ පවත්ත ගණ්ඩ බෑ කියලා දැනෙන අපිට, ද්ධ වෙන්නේෙම කක්ද පවත්තග්ඩ බෑ කියලා අපිට දැනකොට සිද්ධවෙන්නම කක්ද දේදුන්න දැක්හම පවත්තග්ඩ උත්සායක් ගන්න වගේ දේදුන්න රසවිදිනවා අපි හැබයි පවත්තගණඩ ත්සාහයක් ගන්න මේ ලෝක අපි ලැබෙන දෙවල් අපි රසවිදිෙනවා. ඒ පවත්තගණ් බෑ කිය දන්නවා. ඒක පවත්තගණ්ඩ බෑ කියල දන්නකොට ඒ පිළිබඳව තන්නාවක් අපිට පදින්න නෑ. ඒක පවත් ගණ්ඩ අපේ හිත පැෑදිලිවම උත්සාහයක් ගන්න නෑ. අන්න ඒතත්ත හිත පත්කරගෙන දේදුන්න රස විදින්න. ේ න්න රසවිදිනවාගේ ජීවිත රසවිදිින්ට පුුවන්. මෙ එකක ජවිතෙන් පලායාක් නේ ජීවිතය අවබෝධ කර ගැනීම. අවබෝධ කරගත්ත කෙනට ජීවිත රසවිදිිට පුළුවන්කමතියෙනවා හැයි එකට ඇලෙෙන් නෑ එකත් එක ගැටෙන්න්නේ නෑ. ඇයි ඇලෙන්ඩ දෙයක් නැති බවධන්නවා. නිර්මාණය වෙයි මගේ අවට අවශ්‍ය දේවල් ටික සවභහධර්මිට අනුව මට මගේ දරුටික හදාගන්ඩ උපදෙස්තෙෙන්ට පුළුවන් ඒ ඔක්කොරන්න පුළුවන් හැබැයි එහෙම කර කියලා. මට ඕනම තත්වකට පත් කරගන්න බැගහක් හදලා වතුර දාලා පොහරදාලා මල්ගහක්හදලා කවදාක්වත් අපි ඒ මල්ගහ දිහා බලලා හෙටවගේ උත්සවයක් තියෙනවා හෙටවෙනකට මල් පහක් පුප්පණ්ඩෝන නැතං ඒකෙන් මට ඇති වන්නේ මයි තුර දැම්ම පොහර දැම්ම කියලාපි කියන්ඩ යන්නේ නෑ ඇයි කියන්ඩයන්න නැත අපි දන්නවා මල්පිප්පි මේ අයිතිය මටත් නෑ ගහටත් නෑ කියලා. ඒවගේ දරුවෙක් සකස් කිරීම දී අපි අවශක නඋප දෙෙස් දෙනවා හැබයි එයා කොතෙන්ටද නිර්මාණයෙන්ඩවුන කියන අයිතිය දරුවටත් නෑ මටත්න ඉ ඒ සිද්ද වෙන්ඩ වන හතුකාරණ අනුව සිද්ධ වෙනදයක් ඒක කිය අයිති අපි ගන්නඩ බෑකිලමෙන් ෝකේ ඒක දැනගෙන ජීවත්වෙන්ට පුළුවන් අනාත්ම සංඥාව හඳින් තේරුන්ගත් අය නිදහස් ජීවිතයක් ගත කරනවා. ඉතින් ඒ සඳහා තෞදරටතත් ගෙනන සාච්ාරම තවම මේකට අවශ්‍ය කරන කරම සාකච්ඡා කරමු ඉදිරි වැඩසට හන්කිපේදී අද දවස්සේ පිගෙනගත්ත ධර්මකරුණු අප ජීවිතයට අරගෙන එන්ඩ අපිට උදව්පකාරේ නිමසේදල මේ ධර්මසවනය කරපු යටට ඒ කරුණු ඒ රසසිකරණ්ඩු දව්පකාරය අද දවසේ දායකත්තය දර්පපු ඇත්තන්. තමන්ගේ ීවිතයට යම් ධර්මකරුණක් එකතු කරගෙන ජීවිතය වෙනස් කරගන්න වාරයක් වාරයක් ගානේ තමන්ගේ හිත සනස්වාගන්න වායයක් වායයක් ගානේ දායකත දරපපු ඇත්තන්ට බෝ පින්න්න අන ොදන් වෙන නමුත පි ෝදනානර. ජවිතය නිවැරදි කරගන්න වාර්යක්කාවාරයක් ගානේ ඒ ඇත්තන්ට උතුම් ධර්මාබෝධය සඳහාම මේසියලු පුුණ ශක්තින් හේතුවේවා කලාබි ප්‍රාර්ථනා කරම. අදවසේ මේ ධර්මදේශනාවේ දායකත්්‍රය දරන්නේ කඩවත සූரியියගම පාර අංක එකසිය දාසයෙන් ඒක නිමසේ පදිංචි පර් අනෝමාකුමාරි ජයතුංග මහත්මය තමයි අදවසේ මේ ධර්ම දෙේශනා දායකත්වය දරන්නේ sujet වාක හැම නට ග ච ජීවන පිසත් ලොග න් න ෝද වේවා කිය ප්‍රාර්ථනා කරමු අරමුණක් වසයෙන් කිසිවක් සඳහන් කරල නැහැ නමු හැබයි අපි ඒවිදියට ප්‍රර්ථනා කරමු එතුමයට මේ සියලු පුण ශක්තිය උතුම් ධර්මාබෝධය සඳහාම වේවා තම දෙමප ආදීන් හැම දෙනාටමත් උතුම් ධර්මාබෝධය සදහාම මේ සියල පුුණ ශක්තියන් හේතුවේවා කියර ප්‍රාර්ථනා කරමු හැම දෙනාටම තරුවන් සරණයි ආකා සට්ඨාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පු්ඥන්තන් අනමෝදිිත්තා චිරංරක්කං තුසාසනං චිරංරක්කං තුදේසනං චිරං රක්කං තුවන් පරංතිී ඩිවන් මග පිමසුම